තොර මේ දවස්සල සූර්ය බල ශක්තිය ලැබෙනවද සුළම් බල ශක්තිය ලැබෙනවද ජලය ලැබෙනවද එතකොට ඒත් එක්කම අනිකුත් බල ශක්ති ප්‍රභේදවලට යන්න පුළුවන්ද මේ දිනවල අපි බැලුවොත් එහෙම සූර්ය ශක්තිය උපරිමයෙන් විදුලි ජනනය ක්‍රියාත්මක වෙනවා විශේෂයෙන්ම වහලපත් සවිකන්න සූර්ය බලාගාර මෙගවට් 425කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා ඊට අමතරව තවත් මෙගවට් 104ක් විතර දින භූමිය මත ඉදිකරන සූර්ය බලාගාර මේ බලාගාර වලින් විදුලි ජනනය දිවා කාලයේදී සිදු වෙන ගැන් සූර්යා ලෝකයේ තියෙන කාල සීමාව තුළ ක්‍රියාත්මක වෙනවා. එතකොට ජෛවස්කන්ධ බලාගාර ක්‍රියාත්මකද? ජෛවස්කන්ධ බලාගාර ක්‍රියාත්මක වෙනවා. දැන් නාගරික ඝන අපද්‍රව්‍ය වලින් ක්‍රියාත්මක කරන බලාගාරයක් තියෙනවා මෙගවට් 10ක් කරවල පිටියේ ප්‍රදේශයේ. ඒක ඇතුළුව මෙගවට් 54ක් විතර තියෙනවා. මේ මෙගවට් 54න් අවශ්‍ය කරන ධාරිතාවේ පද්ධතියට එකතු කරමින් පවතිනවා. දැන් අපි හිතනවා දැන් මේ අවස්ථාවට අවස්ථාවත් එක්ක රටට උදව්වක් දෙන්න ඕන කියලා හිතනවා නම් ජනතාවට වැඩි වැඩියෙන් සූර්ය පැනල වහල මත සවිකරගෙන මේ කටයුතු කරන්න පුළුවන්. එහෙම නොවති මොකද්ද ලැබෙන දිරිගැන්වීම ඒ අයට? රටක් විදිහට ඒ අය නම් ආයෝජනය කරන්නේ ඒ අයගේම මුදල් නම් යන්නේ මොනවද රජයෙන් ලැබෙන්නේ ඇත්තටම? රජයේ පාර්ශවයෙන් ඇත්තටම මේ සූර්ය පැනල ගෙන්වීමේදී අදාළ වෙන බදු ඉවත් කිරීමක් ක්‍රියාත්මක කරලා තියෙනවා. සූර්ය පැනල ඒ වගේ ඉන්වර්ටර්ස් වගේ උපකරණ වලට ඉවත් කරලා තිබෙනවා. ඊට අමතරව පසුගිය කාලය තුළ නම් විශේෂයෙන්ම 2020-21 වර්ෂවල අපි සහන ණය මුදලක් ලබා දුන්නා මේ ආයෝජනය කිරීම දිරිගන්වන්න. 104% පොලි අනුපාතිකයක් යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 50ක ණය ආධාරයක් අපි කටයුතු සඳහා යෙදුවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී දැන් අපි දකිනවා ගොඩක් අය සූර්ය බල ව්‍යාපෘති විදිහට විවිධ සමාගම් ඇවිල්ලා ඒ අය ඉක්මනට ගහලා දෙනවා වහල මත සවි කරනවා කියලා කියනවා. ඒවිත යොමු වීම සුදුසුද මේ අවස්ථාවේදී? ඒකේ වාසියක් තිබෙනවා අතට මුදලක් ගන්න පුළුවන් අවස්ථාවක්ද මේකේ? ඔව් ඇත්තටම දැන් මේ දිනවල යම් ප්‍රමාණයක සූර්ය පද්ධති වල මිල ඉහළ යාමක් තියෙනවා. මොකද පසුගිය කාලය තුළ මේ මිල අඩුවීමක් තිබුණා. නමුත් දැන් නැවතත් ඉහළ යාමක් සිදු වෙනවා තිබෙනවා මේ විවිධ හේතු කාරණා නිසා. නමුත් ඇත්තටම ඕනෑම විදුලි පාරිභෝගිකයෙකුට මේ ක්ෂේත්‍රයේ ආයෝජනය කරලා තමන්ට ආදායමක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා.